අපි අද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මගින් මේ කැඳ වූ මාධ්‍ය සාකච්ඡාවට පැමිණි ඔබ සම ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා. අපි අද මාධ්‍ය සාකච්ඡාව කැඳ වූ අවස්ථාව වෙන විට අපි ඉතාමත් විශාල කෝවිඩ් රැල්ලක් අගහරියක ඉඳිමින් තමයි අපි මේ අවස්ථාවේදී කතා කරන්නේ. එතකොට අපි බැලුවොත් එහෙම මේ අන්තිමට ආපු රැල්ල බැලුවාම ජූලි 4 වෙනිදා වගේ ඉඳන් බැලුවොත් අපිට මේ දක්වා ආපු සේරම රෝගීන්ගේ ලක්ෂ 5ක පමණ රෝගීන්ගෙන් 5%ක් 50%ක් විතර රෝගීන් ආවේ මේ අන්තිම රැල්ල ඩෙල්ටා ප්‍රභේදය නිසා ඇතිවෙච්ච ප්‍රමාණයෙන්. ඒ වගේම මරණ බැලුවොත් එහෙම මරණ 12700 ගණන් 9000කට වැඩි මරණ ප්‍රමාණයක් ආවේ මේ අන්තිම රැල්ලෙන්. ඉතින් එතකොට අපි මේ අපි බැලුවොත් එහෙම අපේ මේ පහුගිය සතියේ රෝගීන් සංඛ්‍යාව බැලුවොත් එහෙම පහුගිය සතියට පෙර ආතු සතිය සමග සැසඳීමේ පහුගිය සතියේදී 50%ක අඩුවීමක් තියෙනවා. මරණවලත් ඊට පෙර ආතු සතියට වඩා 32%ක අඩුවීමක් තියෙනවා. ඉතින් දැන් මේ අවස්ථාව වෙනකොට අපිට කාලය එළඹිලා තියෙනවා. මේ සිකුරාදා වෙනකොට අපේ රජය තීරණයක් ගන්නවා අපි ඊළඟට තවදුරටත් මේ රැල්ල කොහොමද පාලනය කරන්න ඕනි කියන එක. ඉතින් මං හිතනවා අපි සමාජයක් විදිහට, ජනතාව විදිහට, රජය විදිහට අපි සියල්ලම එකතු වෙලා මේ යලි රැල්ලක් නේමට බග බලා ගැනීම මේ අවස්ථාවේදී අත්‍යවශ්‍ය වෙනවා. මොකද අපිට සමාජයක් විදිහට තව රැල්ලක් උරුත්තු දෙන නැති වෙන්න පුළුවන් නිසා. ඉතින් ඒ සම්බන්ධව අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විදිහට අපගේ කෝවිඩ් සම්බන්ධ විශේෂඥවරුන්ගේ කමිටුවේ සාකච්ඡා මත සැකසූ මාර්ගෝපදේශයක් අපි මේකෙන් පිටවීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ මාර්ගෝපදේශයක් අපි රජයට සපයා දුන්නා. ඉතින් ඒ සම්බන්ධව සමාජය දැනුවත් කිරීමටත්, ඒ වගේම අපිට සමාජයේ තවදුරටත් මේ රෝගය ගැන තියෙන භයානක බව, තම තමුන් රෝගයට ආරක්ෂා වීමට අවශ්‍ය බව දැනුම් දීමටත් තමයි අපි අද මාධ්‍ය සාකච්ඡාව මේ වෙලාවේදී කඳවලා තියෙන්නේ. අපි බැලුවොත් එහෙම තාමත් ලංකාවේ සිදුවන මරණ වලින් 80%ක්ම සිද්ධ වෙන්නේ 60ට වැඩි ජනතාවගේ තමයි මරණ සිද්ධ වෙන්නේ. ඒ වගේම ඒ මරණ වලින් 52%ක් සිද්ධ වෙන්නේ එන්නත් කරණය නොවූ ජනතාවගෙන්. 29%ක් වෙන්නේ එක එන්නතක් පමණක් ලබාගත් අයගෙන්. එතකොට එන්නත් දෙකම ලබාගත් අය මරණයට පත් වෙලා තියෙන්නේ 19%යි. ඉතින් අපිට මේකෙන් ලබාගත යුතු කරුණු දෙකක් තියෙනවා. එකක්, තාම ජනතාව ඉන්නවා, ඉන්න නොලබත් අය. අපි ඉන්නත ගැන කතා කළොත් සම්පූර්ණ රටේ ජනතාවගෙන් 52%ක් මේ වෙනකොට ඉතා විශාල ප්‍රමාණයක් ඉන්නත් කරණයට භාජනය වෙලා තියෙනවා. ඉන්නත් දෙකම ලබාගෙන තියෙනවා. ඒක අපේ මේ ටාගට් එක කියන 20%ට වැඩි ජනතාවගෙන්, වයස අවුරුදු 20%ට වැඩි අයගෙන් 79%ක් මේ වෙනකොට ඉන්නත ලබාගෙන තියෙනවා. ඉතින් අපේ ඇත්තෙන්මම අන්තිම අවශ්‍යතාවය වෙන්නේ මේ වයස 20%ට වැඩි අයගෙන් 100%ක්ම ඉන්නත්කරණය කිරීම. මොකද අපි වයස 20%ට අඩු අයට ඉන්නත්කරණය ගැන තාම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. මේ වයස 20%ට අඩු අය එන්නත් කරගෙන නොවුනාට, ඔවුන්ගට රෝගය බරපතලව නොහැදුනා වුණාට, ඔවුන්ට රෝගය බෝ කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක නිසාම අපිට වැදගත් වෙනවා අර වයස 20%ට වැඩි අය 100%ම එන්නත්කරණය කරා යොමු වීම. අඩුම ගානේ රටේ ජනතාවගෙන් 70%ක් එන්නත්කරණයට යොමු වීමට නම් අපිට වයස 20%ට වැඩි අය 100%ක්ම එන්නත් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒක නිසා අපි දැනුවත් වෙන්න ඕන, දැනට අපේ රටේ කොහොමත්
වයස 20ට අඩු අය රෝගය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම 20ට වැඩි අයගෙන් 20%ක් එන්නත්කරණය සිද්ධ වෙලා නැහැ. ඒ අනුව රෝගය සම්ප්‍රේෂණය කිරීමේ වැඩි හැකියාවක් තාම තියෙනවා. ඒක නිසා රටේ ජනතාව විදිහට අපි සියල්ල දැනුවත් වෙන්න ඕන. අපි පෙර පුරුදු ආකාරයට හැසිරෙන්න ගියොත් මේ රෝගය යලි මේ කට්ටිය අතරට ගිහිල්ලා යලිත් රැල්ලක් එන එක වළක්වා ගත නොහැකි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඉතාමත්ම වැදගත් වෙනවා අපි මේක යලි විවෘත කිරීමට උත්සාහයක් දරද්දී මේ විවෘත කිරීම ඉතාමත් පාලනයක් ඇතුව ඒ වගේම ක්‍රමවත්ම ඒ වගේම විද්‍යානුකූලව සහ හොඳ අධීක්ෂණයක් යටතේ මේ රට විවෘත කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විදිහට මේ කෝවිඩ් වසංගතය පටන්ගත් වේලාවේ ඉඳන්ම මේකට කළ හැකි දේවල් සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ප්‍රධානම සංගමය විදිහට බොහෝ ආකාරයෙන් කටයුතු කළා. අපි ඒකට අවශ්‍ය උපදෙස් දෙන්න ඕන සෑම විටම රජයට ඒ වෙනුවට කිසිම මැලිකමකින් තොරව ඒ උපදෙස් ලබා දුන්නා. ඒ වගේම අපි ජනතාව දැනුවත් කිරීම සෑම විටම කළා. මේ සම්බන්ධයෙන් බේරීමට කොහොමද කරන්න ඕනේ කියන එක ඒ අවශ්‍ය පියවරවල් ගැනීමට කිසිම වෙලාවක පසුබට වුණේ නැහැ. ඒ වගේම අපි අපේ සංගමය මගින් කෝවිඩ් සහන SLMA කෝවිඩ් සහන කියන ක්‍රමවේදය මගින් අපි සුබසාධන කටයුත්තක් විදිහට රෝහල් වලට අවශ්‍ය උපකරණ ලබා දීමත් ඒ වගේම අනිකුත් අවශ්‍ය කෝවිඩ් නිසා කෝවිඩ් වල බලපෑම නිසා මියගිය අයගේ දරුවන් අතරමං වූ දරුවන්ට සහයෝගයක් ලබා දීමටත් කියන මේ කරුණු කාරණා වලට කෝවිඩ් සහන කියන අපගේ සුබසාධන ශාඛාව මගින් ඒ කළ යුතු කරුණු කාරණා කළා. ඒ වගේම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය තවත් ඉතා ප්‍රධාන කටයුත්තක් විදිහට ඩොක් කෝල් 247 කියන මේ ආමන්ත්‍රණ සේවාවක් දුරකථන මගින් දෙන ආමන්ත්‍රණ සේවාවක් පවත්වාගෙන යාම මගින් අපි සෑම ගෙදරකටම වෛද්‍යවරයෙක් දුන්නා වගේ සෑම කෙනෙකුටම අවශ්‍ය වේලාවට කතා කිරීමට වෛද්‍යවරයෙක් ඉන්න දුරකථන ක්‍රමවේදයක් මේ වෙදාවේදී සකසා දුන්නා. ඉතින් මම කියන්න ඕන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මේ අවස්ථාවේදී කරලා තියෙන වැඩ කටයුතු මේ කෝවිඩ් පාලනයට ඉතාමත්ම වැඩි. ඉතින් ඒක අනුව යමින් අපි කවදුරටත් ජනතාව සහ රජය සමග ඉදිමින් මේ වෙලාවේ මේ කෝවිඩ් පාලනය තවදුරටත් පාලනය කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් තමයි දැන් අපි මේ අවස්ථාවේදී රිලීස් කළා තියෙන්නේ. ඉතින් ඒකම කිවීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. අවසාන රැල්ල පාලනය කිරීමට රජය ගත්ත ක්‍රියාමාර්ගය අපි ඉතාමත්ම අගය කළ යුතුයි. ටිකක් ප්‍රමාද වූවා වුණත් මේ පළමුවෙන්ම රට වැසීමට ගත්ත තීරණයත් ඒක දෙවනුව දීර්ඝ කිරීමට ගත්ත තීරණයත් තෙවනුව ඒක දීර්ඝ කිරීමට ගත්ත තීරණයත් ඉතාමත්ම ප්‍රඥාවන්ත රටට ඉතාමත්ම සුබදායි තීරණ බව අපි මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕන. ඒ මගින් අපි දන්නවා රටේ ආර්ථිකය නැග්වීමට අවශ්‍ය ඒ ක්‍රමවේද සකස් කර ගැනීමටත් අපිට සංචාරකයන් ගෙන්වීමට අවශ්‍ය තත්ත්වයට රට ගෙන යාමටත් ඒ අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීමටත් ඉතාම පිටුවහලක් වෙනවා කියන එක අපි ජනතාවට ඒ ගැන අවධාරණය කරන්න ඕන. මොකද මේ හැම ක්‍රියාමාර්ගයකින්ම රටේ ජනතාවට යම්කිසි අවහිරතාවක් සිද්ධ වුණා. ඉතින් ඒ අවහිරතාව සිද්ධ වුණා වුණත් ඒ ක්‍රියාමාර්ග ඉතාමත්ම ප්‍රඥාවන්ත රටට අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග විදිහට අපි මේ අවස්ථාවේදී දකින බව සඳහන් කරන්න ඕන. ඉතින් දැන් මේ සම්බන්ධව අපේ ක්‍රමවේදය ගැන මම පොඩ්ඩක් කතා කළොත් එහෙම අපි දන්නවා මේ අපි මේ මේවා ගැන කතා කරද්දී මුල සිටම මේ නිදහස් වාතාවරණය තියෙන තැන්වල වැඩ කටයුතු කිරීම
සීමා කිරීමක් කළේ නැහැ කියලා. ඉතින් ඒ අනුව යමින් අපිට ඇත්තෙන්ම කෘෂිකර්මාන්තය ඒ වගේම එළියේ තියෙන බැඩබිම් ඒ වගේම රටේ ආර්ථිකය රඳවා ගැනීමට අවශ්‍ය ඒ මෙතෙක් කල් කරගෙන ගිය කර්මාන්ත ඒ සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුගත වෙමින් තවදුරටත් කරගෙන යා හැකි බව තමයි අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මගින් සඳහන් කර සිටියේ. ඒ වගේම අපිට පුළුවන් දෙමව්පියෝ විදිහට සමාජයේ විදිහට අපේ දරුවන්ව මේ අවස්ථාවේ බොහෝ ක්‍රීඩාවල යොදවන්න ඒ පාපැදි පදීම ඒ වගේම බැඩ්මින්ටන් ගැසීම වගේ පුද්ගලිකව තනි තනියම මේවා වන ක්‍රීඩාවල යෙදවීම අපිට වැදගත් වෙනවා මේ දරුවන් විදිහට. ඒක ඇත්තෙන්ම දරුවන් සහ පවුල් විදිහට ක්‍රීඩාවල යෙදීම අපිට ප්‍රවර්ධනය කිරීම මේ අවස්ථාවේදී හැකියාවක් ලැබෙනවා. ඒ වගේම අපිට විශේෂයෙන්ම මේ ජනතාව වැඩිකම්වල නගරවල දැන් ස්ථාපිත වෙලා තියෙන ගෙවල් වලට බඩු බෙදා දීමේ ක්‍රමවේදය තවදුරටත් ශක්තිමත් කරලා ඒක තවදුරටත් ගෙන යාම ගෙවල් වලට කෑම බෙනත් දීමේ ක්‍රමවේදය සහ අනිකුත් අවශ්‍ය දෑ ගෙනත් දීමේ ක්‍රමවේදය ශක්තිමත් කරලා තවදුරටත් කරගෙන යෑම අපිට හිතෙනවා. ඒක ඉස්සරහට මේකද මේක ඉක්මනටම ඉවර වෙන රෝගයක් නෙමේ අපිට තවදුරටත් පාලනයකින් යෑමට සිද්ධ වෙන නිසා මේ වගේ ක්‍රමවේද ශක්තිමත් කිරීම අපිට වැදගත් වෙන බව. ඒ එක්කම අපි දැන් හිතනවා අන්තර් පළාත් සංචරණයට මොකද්ද කරන්න ඕනේ කියලා. අපේ බොහෝ පළාත්වල දැන් ඩෙල්ටා ප්‍රභේදය ඉතාමත්ම වේගයෙන් පැතිරිලා තියෙනවා. ඉතින් ඒක නිසා කෙනෙක් අහනවා මේ පළාතෙන් අනිත් පළාතට යන එක නැවැත්තුවහම මොකද්ද ඒකෙන් ලැබෙන ඵලය කියලා. හැබැයි ඒ එක්කම අපිට හිතෙනවා මේ අන්තර් පළාත් සංචරණය ඇරියොත් එක පාටම බොහෝ වෙලාවට කණ්ඩායම් වශයෙන් විනෝද චාරිකා සහ විනෝද ගමන් වන්දනා ගමන් කියන මේ කටයුතුවල වැඩියෙන්ම ජනතාව යෙදෙනවා. ඉතින් ඒක නිසා රට ඇදී ඇරීම ක්‍රමවත්ව හිමින් කළ යුතු දෙයක් බැවින් තව ටික දවසකට අන්තර් පළාත් සංචරණය නැවැත්වුවොත් අපි හිතනවා ඒක යහපතක් වෙන්න පුළුවන් කියන එක. ඒ එකම උත්සව ගැන කතා කළොත් එහෙම අපි උත්සව අධි අවදානම් ස්ථාන විදිහට තමයි දකින්නේ. මංගල උත්සව, අවමංගල්‍ය උත්සව, සම්මන්ත්‍රණ, දේශපාලන සහ වෙනත් රැස්වීම්, සංගීතමය සහ නාට්‍ය අවස්ථාවේ විශාල වශයෙන් එකතු වෙන එකතන ආවරණය වූ ශාලාවක සිටින විශේෂයෙන්ම එයාකන්ඩිෂන් යටතේ සිටින ආහාර ගන්න ස්ථාන තව දුරටත් අපි වළක්වීම අපි හිතනවා මේ රෝගය යළි මතුවීමට යළි මතුවීම වළක්වීමට කරන උපකාරයක් කියලා. ඒ වගේම අපිට පුළුවන් මේ සංවාසන බොහෝ වෙලාවට අපිට එලිමහනේ තබන්න පුළුවන්. ඒ වගේම තවන් තබන තැන්වල ගණන සීමා කිරීම ඉද ප්‍රස්ථාවේ හැටියට සාමාන්‍යයෙන් හැම එක් සෑම උත්සවයක්ම තියෙනව උපරිමය 25ක් පමණ වෙන ආකාරයට ප්‍රමාණය සීමා කරලා ඒ වගේම වැඩිපුර එලිමහනේ ඒ උත්සව පැවැත්වීම මගින් මේ රෝගය සම්ප්‍රේෂණය වීම වළක්වා ගැනීමට ඒක පිටුවහලක් වෙයි කියලා අපිට හිතෙනවා. ඒ සෑම අවස්ථාවකදීම අපි සෞඛ්‍ය ක්‍රමවේදවලට යටත් වීම මුහුණ ආවරණය පැළඳීම සහ දුරස්ථභාවය තබා ගැනීම කියන එක අත්‍යවශ්‍ය වෙනවා. මේ ඒකම අපි කියන්න ඕන අපි ගොඩාක් දකිනවා රෑට රෙස්ටොරන්ට්ස් වල කට්ටිය එකතු වෙලා ආහාර ගැනීම සිද්ධ වෙනවා. ඒ වගේම මත් බාර්ස් තියෙනවා සැලූන්ස් තියෙනවා. මේවා ඇත්තෙම ඉතාමත්ම සමීපව සහ ආහාර ගැනීම සහ නොසලකිලිමත් වෙමින් හැසිරීම කියන මේ කරුණු කාරණා බොහෝ විට දකිනවා. රෝගය වැඩි ආකාරයට සම්ප්‍රේෂණය වීම මේ අවස්ථාවලද සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා මේ ස්ථාන තවදුරටත් වසා තබලා තවත් අඩුම ගානේ මාසයක්වත් වසා තබලා හිමින් ඒ ක්‍රමවත්ව මේක විවෘත කරනවා නම් තමයි වඩාත්ම සුදුසු වෙන්න කියන්නේ. ඒකම රජයේ සහ පෞද්ගලික කාර්යාල ඔෆිස් වල වැඩ කරන අය
මේ හැම කාර්යාලයක්ම දැන් උපරිමයෙන්ම වැඩ කිරීමට කාලය ඇවිල්ලා තියෙන්නේ. පළවත්ව උපරිමයෙන් වැඩ කිරීමට කාලය ඇවිල්ලා තියෙන්නේ. හැබැයි පළවත්ව උපරිමයෙන් වැඩ කිරීමට සෑම කෙනෙක්ම කාර්යාලයට ආ යුතුද කියන ප්‍රශ්නය මේ දිනවල අපි හිතන්න ඕනේ එකක්. අපි අඩුම ගාණක් සහභාගි වෙලා වැඩිම පළවත් බව ලබා ගැනීමට කාර්යාලයක කළමනාකරණය වැඩියෙන්ම උනන්දු වෙලා 50%ක් වගේ කට්ටිය ගෙනහලා ඉතුරු 50% තව දුරටත් ගෙදර සිට වැඩ කරලා ඒ ඒ මා ඒ මගින් ඒකේ කාර්යාලයේ වැඩ කටයුතු 100%ක්ම අරමුණු කරා යොමු වීමට හැකිවන ආකාරයට සෑම කළමනාකරණයක්ම කටයුතු කළ යුතු බව තමයි අපිට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විදිහට සඳහන් කරන්නට වෙන්නේ. ඉතින් මේ ආකාරයට අපි අපේ ඉතුරු ටික මගේ සහෝදර විශේෂඥ වෛද්‍යවරු මහත්මරුන් ඒක සඳහන් කරાવી මම කියන්න ඕන ආයිමක්වත් මේ සෑම කටයුත්තක්ම අපිට එකපාර්තම ඉවර කරන්න බෑ. ජනතාව විදිහට අපි හැමෝම තම තමුන්ගේ වගකීම ගැනීම අත්‍යවශ්‍යම වෙනවා. තම තමුන් රෝගය වළක්වා නොගැනීමට පියවර ගැනීම අත්‍යවශ්‍යයි. තම තමුන් රෝගය අනිකායන්ට සම්ප්‍රේෂණය නොකිරීමට වගකීම ගැනීම අත්‍යවශ්‍යයි. ඉතින් ඒකදී ආයිත් කියන්න වෙනවා අපි ඉන්නක ලබා ගැනීම 100%ක්ම අත්‍යවශ්‍යයි. අපි මතක තියාගන්න ඕන අපිට ඉන්නක ලබා ගත්ත අය උනත් මේ ඉන්නතෙන් රෝගයෙන් ජීවිතක්ෂයට පත්වීම සහ අසාධ්‍ය බවට පත්වීම කියන මේකට ඉතා විශාල අපිට ආරක්ෂාවක් ලබා දෙනවා. නමුත් සම්ප්‍රේෂණය කියන එකට ලබා දෙන ආරක්ෂාව සීමිතයි. ඒක නිසාම ඉතාමත්ම වැදගත් වෙනවා සෑම කෙනෙක්ම දීර්ඝ කාලීනව ඒ සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුගත වී රෝගය වළක්වා ගැනීමට උත්සාහ කිරීම. ඉතින් මට මේ අවස්ථාවේදී යලි මෙහි පැමිණි ඔබ සමට මගේ ස්තුතිය ප්‍රකාශ කරමින් මම මේ අවස්ථාවේදී නිහඬ වෙනවා. ස්තුතියි. සුබ උදෑසනක්. මම වෛද්‍ය මනිල් කුසුමන තිලක, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපසභාපති. අපගේ මේ කොවිඩ් කාර්ය සාධනයේ අපගේ විද්වත් කමිටුවේ ඉතුරු නිර්දේශ වලින් සමහරක් ගැන මම ඔබට පවසන්න අදහස් කරනවා අද. ඊළඟ කාරණය වන්නේ මං හිතන්නේ දැන් රට ක්‍රමානුකූලව අරිනකොට ඉතාම වැදගත් කාරණා ටිකක් තමයි අපි මෙහිදී සඳහන් කරන්නේ. වෙළඳ සැල් සහ සාප්පු අපගේ නිර්දේශය තමයි සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපදිමින් පාරිභෝගිකයන් 25%ක් පමණක් ඇතුළත් කර ගනිමින් වාණිජ අලෙවි සැල් සාප්පු නාගරික ප්‍රදේශවල පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුයි කියන එක. අපි දන්නවා දැනට තිබිච්ච සංචරණ සීමා 90 මෙවැනි දේවල් තමයි දැනට ඉතා සීමිත ලෙස ඇරලා තිබුණේ. මේ වැනි දේවල් ඔබ මේ කියන්නේ ප්‍රායෝගික විය යුතුයි. අපි 125ක් කිව්වහම තමන්ගේ සාප්පුව හෝ ඒ ව්‍යාපාර ස්ථානය තුල අඩුම ගානේ දෙන්නෙක් අතරේ මීටරයක දුර පවත්වාගෙන යන ආකාරයට ඒ තමන්ගේ වෙළඳ කටයුතු සිදු කර ගන්නවා නම් ඉතාම හොඳයි. ඒ වගේම මුඛ ආවරණ සියලු දෙනා විසින් භාවිතා කළ යුතුයි. පොදු ප්‍රවාහනය සියලුම සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව දැඩි ලෙස අධීක්ෂණය කරමින් වාඩි වී ගමන් කිරීමට පමණක්. ඒ සියලු බස් රථවල හෝ අනෙකුත් වාහනවල තියෙන ආසන ප්‍රමාණයට පමණක් ඒ ප්‍රවාහන කටයුතු පවත්වාගෙන යාමට අප නිර්දේශ කරනවා. මෙය සියලු දෙනාගේ සහයෝගය අවශ්‍යයි. දැන් ඔබ ඒ පිළිබඳව නිරීක්ෂණයට කෙනෙක් නොසිටියත් තමන් දැනගන්න ඕනේ සෙනඟ වැඩි එහෙම ආසන නැති බස් එකකට හෝ කෝච්චියකට ගොඩ නොවි වෙන මාර්ගයක් වෙන රථයකට ගොඩ වෙලා තමන්ගේ ඒ අවශ්‍ය ගමන යන්න. අපි මං හිතනවා තමන් වැඩ කරන ස්ථානයේ වුණත් යම් කිසි වෙලාව පිළිබඳව යම් කිසි සහනයක්
ඒ ඔවුන්ගේ සේවකයන්ට ලබා දෙයි කියලා මෙවැනි අවස්ථාවල. ඊළඟට පූජනීය ස්ථාන පන්සල් පල්ලි ආදිය අපි කියනවා මහජනතාව ඒකරාශී විශාල ලෙස ඒකරාශී වන සියලුම උත්සව සහ මේ ඒ වාගේ තියෙන ක්‍රියාකාරකම් තවදුරටත් නවතා තැබිය යුතුයි කියලා මෙයට හදිස්සියකට කෙනෙකුට දෙන්නෙකුට පෞද්ගලිකව එමැනි ස්ථානයකට ගොස් තමන්ගේ ඒ ආගම ඇදහිමට කිසිම බාධාවක් නැහැ ඊළඟට පාසල් මේ ඉතාම වැදගත් මම හිතන්නේ වෙනත් ක්ෂේත්‍රවලත් මේ පිළිබඳව සාකච්ඡා වෙනවා ඇති අපගේ නිර්දේශය වෙන්නේ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදමින් සිසුන් 200කට අඩු සංඛ්‍යාවක් සිටින පාසල් දැන් විවෘත කළ හැකි අනිකුත් පාසල්වල ළමුන්ගෙන් 150ක් පමණ මාරුවෙන් මාරුවට පැමිණෙන ආකාරයට ආරම්භ කර හැකි දැනට අපි දන්නවා ඔන්ලයින් තාක්ෂණය අනුව ඒ පන්ති පවත්වාගෙන යනවා දැන් මේ අවස්ථාවේදී ඒ පන්තියක 150ක ළමුන් ඒ පාසලට පැමිණලා ඉතුරු 150 ගෙදර සිට ඒ පන්තියට සහභාගී විය හැකි අනිත් දවසේ ඒ ඉතුරු කොටස පාසලට පැමිණලා මෙන්න මෙවැනි ක්‍රියාදාමයක් ඒ අදාළ පාසල්වල මම හිතනවා විදුහල්පතිවරු ඇතුළු ඒ අධ්‍යාපන කාර්ය මණ්ඩලය විසින් ඒක සකසාගත යුතුයි කියලා ඊළඟට එන්නත් කිරීම ගැන ඉතාම වැදගත් අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා ප්‍රමුඛතාවය දී අවුරුදු 18ට වැඩි පුද්ගලයන් 100ක් දක්වා එන්නත් කිරීමට අපි මං හිතන්නේ උත්සාහ ගත යුතුයි මේ එන්නත් කරන වැඩපිළිවෙල යහුසුලුව දිගටම පවත්වාගෙන යා යුතුයි කියලා අපි නිර්දේශ කරනවා ඊට අමතරව අවුරුදු 60ට වැඩි සියලු පුද්ගලයන් සඳහා තුන්වන මාත්‍රාවක් ෆයිසර් මොඩර්නා හෝ ඇස්ට්‍රාසෙනිකා යන එන්නත් වර්ගවලින් ලබා දීමට සුදුසුයි කියලා අපගේ විද්වත් මණ්ඩලය අපට නිර්දේශ කළා තියෙනවා ඔබ දන්නවා දැනටත් මේ මියගිය ප්‍රතිශතයෙන් වැඩි ප්‍රතිශතයක් ඉන්නේ 60ට වැඩි පුද්ගලයන් ඔවුන්ට දැන් දෙවන එන්නත ලබා දී යම් කාලයක් දොස් තිනවා අපි දන්නවා අනිත් රටවලත් මේ සමහර මේ එන්නත් වලින් ලැබෙන ප්‍රතිශක්තියේ යම් කිසි අඩුවීමක් දකින්න පුළුවන් නිසා තුන්වන එන්නත් ලබා දෙන ප්‍රවණතාවයක් මේ අධි අවදානම් කොට්ටාෂයට ඒ නිසා අපගේ ඒ විද්වත් මණ්ඩලය විසින් මෙම නිර්දේශ කළා තිනවා මේ අනුව බලනකොට මේ ඉතාම වැදගත් කොට්ටාස කීපයක් ගැන අපි මේ සඳහන් කරේ අපි මේ සටනෙන් තවම ජයගෙන නැහැ ඒ ජයග්‍රාහී මාවතට යන්තම් පිවිසුණා විතරයි අන්න එහෙම හිතාගන්න සියලු දෙනා මේ තව ටික කාලයක් අදිෂ්ඨානයෙන් සහ ඉවසාගෙන මේ සෞඛ්‍ය නීති රීතිවලට 100%ක් අනුගත වෙලා ක්‍රියා කරොත් මං හිතන්නේ අපි අනිත් රෝගවලින් මැලේරියා පොලියෝ වැනි රෝගවලින් අපේ රට ජයගත්තා වගේ මේ රෝගේනුත් නුදුරු කාලයේදී අපිට ජය ගැනීමට පුළුවන් වෙයි එන්නත් කරණය සහ ඔබගේ හැසිරීම මත බොහොම ස්තුතියි අයිබෝන් මම වෛද්‍ය උපදේශනායක මගේ කාර්යභාරය වන්නේ කොවිඩ් වසංගත තත්ත්වයේ ඉදිරියේදී මේ ඒ සීමා රිහිල් කිරීමෙන් පසු අධීක්ෂණය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව පොඩි අවබෝධයක් ලබා දීමටයි අපේ විද්‍යාත් මණ්ඩලයේ තියෙන නිර්දේශය පළවෙනිද තමයි දැන් මේ සති දෙකක් අවසානයේදී විවිධ මට්ටම් වලින් මේ කියන්නේ සෙන්ට්‍රල් මධ්‍යම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරී කොට්ටාෂ කියන්නේ MOH මට්ටමින් ඒ විවිධ බාහුව මට්ටම් වලින් ප්‍රමාණවත් පරීක්ෂා කිරීම පදනම්ව සහ ඒ කොට්ටාෂී සිදුණු මරණ පිළිබඳ දැඩි අධීක්ෂණයකින් පසුව කොවිඩ් තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසු නැවත ඉදිරි උපාය මාර්ග සැකසීම කටයුතු කරන්න ඕනේ. කියන්නේ දැනට අපි රට අරින්න පිළිබඳව දැන් මූලික අවස්ථාවක් කරනාට පස්සේ සති දෙකකින් මධ්‍යමව සහ දිස්ත්‍රික් සහ MOH ආදී කොට්ටාෂ මට්ටමින්
තම තමන්ගේ කොට්ටාෂවල ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා උපාය මාර්ග සකස් කළ යුතුයි නැවත සති දෙකකට පසුව. දැන් මේ ඒ අධීක්ෂණය කිරීම රටේ ඒ තත්ත්වයේ විවිධ මට්ටම් වලින් අධීක්ෂණය කිරීම දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩල යොදාගෙනමින් අධීක්ෂණය කරන්න පුළුවන්. හැබැයි ඒ අධීක්ෂණය කරා පස්සේ මේ උපාය මාර්ග වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සැලසුම් කිරීම සහ අධීක්ෂණය කිරීමේ වගකීම සෑම ප්‍රදේශයකම සහ නගරයක පළාත් පාලන ආයතන වලට වැඩි කාර්යභාරයක් පැවරිය යුතුයි. රෝග තත්ත්වේ නිරීක්ෂණය කිරීම සහ අවශ්‍ය විටක රෝගීන් සහ ආශ්‍රිතයන් ඉවත් කිරීම සඳහා දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය බටමිනේ ආර්.ඩී. ඔෆිසර් සහ එම්.ඔ.එච්. කාර්යාල සෞඛ්‍ය අංශයේ රෝග නිවාරණ ධාරිතාවය සහ පහසුකම් වැඩි දියුණු කිරීම. ඒ කියන්නේ ඒ ඒවල තියෙන ටෙස්ට් කිරීමේ හැකියාව, ඒ රෝගීන්ව හඳුනා ගැනීම හැකියාව වැඩි කිරීම සහ අවශ්‍ය වුණාම ඒ රෝගීන් සහ ආශ්‍රිතයන් එතන ඒ සමාජයෙන් ඉවත් කිරීමේ හැකියාව වැඩි කිරීම සඳහා ඒ රෝග නිවාරණ ධාර්තාවේ පහසුකම් වැඩි දියුණු කළ යුතුයි මේ තියෙන ආර්.ඩී. සහ එම්.ඔ.එච්. ඔෆිසර්ස් වල. මේ වසංගතය නැවත ඉස්මතු වීම කල් ඇතිව හඳුනා ගැනීමට සංවේදී ස්ථාන පාදක කර ගැනීම. ඒ කියන්නේ අපි කියන සෙන්ටිනල් සෙන්ටර්ස් කියලා. තැන් තැන්වල පිහිටවන්න ඕනේ මේක මේ නැවත මතු වෙනවද කියලා බලන්ඩ අහඹු පරීක්ෂණ ප්‍රවර්ධනය කළ යුතුයි. පරීක්ෂණ ධාරිතාවය ඉහළ නංවා සියලුම සැක සහිත කොවිඩ් 19 රෝගීන් පරීක්ෂා කිරීම සවුන් සමග සම්බන්ධ වූ සියලු රෝගී පිරිස් පරීක්ෂා කිරීම සහ නිරෝධායනට යොමු කිරීම තවදුරටත් අඛණ්ඩව සිදු කළ යුතුයි. පොදු මහජන සෞඛ්‍ය තීව්‍ර වශයෙන් ඩ්‍රීම් උපාය මාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුයි. කියන්නේ විශේෂයෙන්ම සේවා ස්ථානයේදී පොදු ස්ථානවල සහ ප්‍රවාහනයේදී සමාජ දුරස්ථතාවය පවත්වාගෙන යාම, කැස්ස කිවිසුම් ආදීදී ශ්වසන ආචාර විධි අනුගමනය කිරීම, ඒසෙප්ටික් ක්‍රම භාවිතය, ඒ කියන්නේ සෙදීම අල්ලනකොට අල්ලලා මොන හරි ඉවරුනහම ඒවා සෙදීම සහ මාස්ක් ප්‍රමිතිය යුතු මාස්ක් පැළඳීම අඛණ්ඩව පවත්වා ගත යුතුයි. අපි බලාපොරොත්තු වෙනවා මේ මෙහෙම කරොත් ඊළඟ රැල්ලක් යාමේ හැකියාව අපිට අවම කරගෙන රට තවදුරටත් ඉදිරියට මීට වඩා සීමා ලිහිල් කරලා ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙයි කියලා අපි එක පාරම රට ඇරලා අර පරණ සුපුරුදු තත්ත්වයට යන්නේ නැතුව ක්‍රමයෙන් රට විවෘත කිරීමකට ගියොත්. බොහොම ස්තුතියි. වෛද්‍යතුමනි, දැන් අලුත් වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා විදේශගත සිට පැමිණෙන අය සම්බන්ධයෙන්. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හැටියට ඔබතුමාලාගේ මතය මොකක්ද? අපි ඇත්තෙම මේකට මේ අවස්ථාවේදී අවධානය යොමු කළා නැහැ, තාම සාකච්ඡාවට බඳුන් කළා නැහැ. ඒක නිසා මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්නේ අපහසුතාවයක් තියෙනවා. ඒ වගේම දැන් අපි දන්නවා අපි කිහිප වතාවක්ම මේ ආකාරයෙන් ඇරලා වැහුවා, ආයි නැවත ඇරියා. ඇතරම ජනතාව දැන් නැවත අරින්න ඕන තත්ත්වයකට වඩා මේ මොහොත වෙන විටත් හැසිරෙනවා. ඒ කියන්නේ නැවත රට විවෘත කළ යුතුද කියා සිතන තත්ත්වයක් දැන් මේ දිනවල පවතිනවා. ඒක ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. අපි කොයි අවස්ථාවේදී අරින්න ඕනද කියන එක ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. අපි ඒ ප්‍රශ්නයේදී අපි බුද්ධිමත් ජනතාවක් විදිහට, ප්‍රජාවක් විදිහට අපිට සාක්ෂරතාව වැඩි රටක ඉන්න ජනතාවක් විදිහට මේ ප්‍රශ්නයට මුහුණ දුන්නේ නැත්නම් එහෙම අපිට ඉතාමත් අභාග්‍ය සම්පන්න අවස්ථාවක් විදිහට රටක් විදිහකට අවසානයේදී මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා අපිට අවස්ථාවක් එනවා කොයි වෙලාවේ හරි මේ රට අරින්න ඕනේ කියලා. මේක අලුත් රෝගයක්, අලුත් දෙයක්, කාටවත් වැඩි අත්දැකීම් තියෙන එකක් නෙමෙයි. ඒ වගේම රටවල් තම තමුන්ට කැමති ආකාරයට පාලනය කරන තීරණගත රෝගයක්. අපි දියුණු රටවල් කියන පොහොසත් මිල වැඩිපුර පොහොසත් රටවල් පාවිච්චි කරපු රෝගය පාලනය කර ගැනීමට කළ ක්‍රමවේද
තවත් රටවල් පාවිච්චි කරේ නැහැ. ඒවා වෙනත් ආකාරයකට කළා. ඉතින් මේකට හරි ක්‍රමවේදය මොකද්ද? වැරදි ක්‍රමවේදය මොකද්ද කියන එක ගැන අපිට හිතන්න ටිකක් අමාරුයි. කොයි අවස්ථාවේ රට අරිනවද නැද්ද කියන එක ගැන අපිට එහෙම මේ එක පාඩම කියන්න නොහැකියාවක් තියෙනවා. ඉතින් මං හිතනවා අපි රටක් විදිහට ප්‍රජාවක් විදිහට සියල්ල එකතු වීම අත්‍යවශ්‍ය අවස්ථාවක් මේක. මොකද අපේ මේ අපි දන්නවා මේ මේ කරපු ලොක්ඩවුන් එකෙන් රටේ ජනතාව ලොකු කැපකිරීමක් කරා. අපිට ගොඩ අය ඉන්නවා මධ්‍යම ආදායම් තියෙන අය, අඩු ආදායම් තියෙන අය. ඒගොල්ලන් ඉතාමත්ම අපහසුතාවයට පත් වුණා මේ ලොක්ඩවුන් සිද්ධාන්තය නිසා. ඒ වගේම අපි ඉක්මනටම ඇරියොත් රෝගේ බෝ වීම නිසාමත් ඒ අපිම ඉතාමත් අභාග්‍ය සම්පන්න අවස්ථාවකට පත් වෙනවා. ඉතින් මං හිතනවා ඒක හිඳයි වැදගත් වෙන්නෙම අපි මේ සාකච්ඡාවකට බඳුන් කළා රට ඒ අරිනවන්නම් ඒ අරින වෙලාවට ඉතාමත්ම සැලකිලිමත්ව යලි මේකේ රැල්ලක් එන එක වළක්වා ගැනීමේ අවශ්‍යතාවය. මොකද රජය පුළුවන් උපරිමයෙන් මේ කියන්නේ මට හිතෙනවා අපිට සමාන හයක් මේ රට වහන්න තියෙනවා කියලා ඒ දීපු එකම අපි ජනතාවක් විදිහට අගය කළ යුතු දෙයක්. ඉතින් මං හිතනවා ඒක තවදුරටත් අපි ඒ පිළිපැදීම මගින් මොකද මේ ක්‍රමවේදයේදී අපි දැක්කා බොහෝ අය කිව්වා ගොඩ ජනතාව එළියේ ඉන්නවා කියලා. හැබැයි අපි ඒකම දැක්කා බස්වල සෙනඟ පිරීලා යන එකක් තිබුණේ නැහැ. බස්වලදී පොදු ප්‍රවාහනයේදී ඉතාමත්ම වේගයෙන් රෝගය පැතිරෙනවා. ඒ වගේම දුම්රියේදී ඉතාමත් රෝගයෙන් පැතිරෙනවා. ඒ වගේම කාර්යාලවල පොඩි කාමරවල දෙක තුන් දෙනා එකට එකතු වෙලා ළඟ ප්‍රමාණීය වැඩ කරද්දී වැඩි වේලාවක් සිටිද්දී එකට කෑම ගනිද්දී ඉතාමත්ම වේගයෙන් රෝගය පැතිරෙනවා. ඉතින් අපි ඒ සිද්ධීන් දැක්කේ නැහැ. අපි ආවරණය වූ ස්ථානවල බොහෝ කට්ටිය එකතු වෙන බව අපි දැක්කේ නැහැ. නමුත් අපි දැක්කා බොහෝ වාහන පුද්ගලිකව පාර යනවා, බොහෝ අය තනියෙන් පාරේ ඇවිදගෙන යනවා. ඉතින් ඒ වගේ අවස්ථා අපි දැක්කා. ඉතින් අපි හිතනවා අපිට ඒ කියන්නේ රට අරින්න තීරණය කරොත් ජනතාව විදිහට අපි මේ කිව්ව ක්‍රමවේද වලට අනුගත වීම අත්‍යවශ්‍යයි යලිත් රැල්ලක් එන එක නවත්තන්න නම් කියලා. ඒ වගේම රට තුල සංචරණ නීති පනවා තිබෙන මොහොතක අපි දැක්ක බත්පැන් නළුවිසල් විවෘත වෙනවා. එව නියෝග ලැබුණු ස්ථානයක් හෝ පුද්ගලයෙක් නොමැති තත්ත්වයක් උදා වුණා. ඉතින් මේ වගේ විශේෂඥ මත පළවෙද්දි එවැනි දේ කොහෙන් කෙසේ වෙනවද කියලා තීරණය කරන්න තීරණ වෙනවද කියලා ජනතාව දන්නේ නැහැ. එවැනි තත්ත්වයක් ඇති වෙයි ඉදිරියේදී. අපිට උත්තර දෙන්නට අපහසුයි මේ ප්‍රශ්නෙට අපේ පාලනය යටතේ මේ තියෙන්නේ. ඇමරිකාවෙන් කියනවා මේක සුබ පණිවිඩයක් කියලා මේ වෙන විට වසංගතය අවසන් කරන්න ඕන කරන බොහෝ දේවල් හොයාගෙන තියෙන ඒ වගේ ඖෂධයක් ගැනත් ඔවුන් මතපල කරනවා. මේක කොහොම වෙයිද අපේ රටට කොයි වගේ තත්ත්වයක් වෙයිද? ඒක ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. මොකද අපි ඉතාමත්ම වැදගත් පණිවිඩයක් සමාජයට ගෙනියන්න ඕන. මේකට මාධ්‍යයේ උදව්ව උපකාරය අත්‍යවශ්‍යයි. විද්‍යානුකූලව අපිට බොහෝ එන්නත් ඉදිරිපත් කළා. විද්‍යානුකූල පරීක්ෂණ වලින් අපිට බොහෝ ඖෂධ ඉදිරිපත් කරන්න උත්සාහ කළා. ඒ වගේම මේ අපේ රටේ අපේ දේශීය වෛද්‍යවරුණත් බොහෝ ඖෂධ අපිට ඉදිරිපත් කරන්න හැදුනා. නමුත් අපි සමාජයක් විදිහට සියල්ලම වැඩිම විශ්වාසය තැබිය යුත්තේ අපි එදිනෙදා පාවිච්චි කරන මේ සෞඛ්‍ය ක්‍රමවේදයකට කියන එක මම ඉතාමත් තදින් අවධාරණය කරනවා. වැඩියෙන්ම රටවල් රෝගය පාලනය කළේ දුරස්ථභාවය තබා ගැනීමනොත්, මුඛ ආවරණය පැළඳීමනොත්, අත සේදීමනොත් කියන ක්‍රමවේදවලින් කියන එක මම මේ අවස්ථාවේ ඉතාමත්ම තදින් අවධාරණය කරනවා. මේ ටිකට අපිට යොමු වෙන්න මේ මගින් අපි තවදුරටත් තවරැල්ලක් වළක්වා ගමු කියන එකයි කියන්න වෙන්නේ. ජනගහනය නිසියාකාරව එන්නත්කරණය කරත් ඉලක්කගත තරුණ ජනගහනය එන්නත්කරණයට යොමීම අඩාල වී තිබෙනවා. වසංගත රෝගයක් මේ ආකාරයේ මර්ධනය කිරීමට මේ ලොකු බාධාවක් වෙනවා නේද? ඒකත් වැදගත් ප්‍රශ්නයක්. ඒක ඇත්තෙම ඇත්ත. ඉතින් ඒක නිසා මම හිතනවා අපේ මේ බොහෝ බලවේග මගින් මේ තරුණ ප්‍රජාව නොමග යැවීම මගින්
මේ රෝගය පාලනය කිරීමට රජය ගෙන යන උත්සාහයට ලොකු බාධාවක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ තරුණ ප්‍රජාව රෝගය පැතිරෙනවා පතුරු ඒගොල්ලන් එන්නට වළක්වීම මගින් ඒගොල්ලන් රෝගය සෑදී සමහර වෙලාවට රෝග ලක්ෂණ නොවී සිටිනවා විය හැකි. එතකොට ඒගොල්ලෝ ගෙදර ගියාම ඒගොල්ලන්ගේ වයසක ප්‍රතිශක්තිය හීනු වෙච්ච මවට ඒගොල්ලන්ගේ ආච්චි අම්මට එහෙම නැත්නම් තාත්තට මේ රෝගය දෙනවා විය හැකි. ඉතින් ඒක නිසා මං හිතාමත් කාරණිකව තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා වගකීම් සහගතව ඇවිල්ලා තම තමුන්ගේ වගකීම මේ අවස්ථාවේදී රට වෙනුවෙන් ඉෂ්ට කරන්න. මොකද තමුන් එන්නත ගැනීම මගින්මම තමුන්ගේ ගෙදරායින්ට සහ තමුන්ගේ සමීපතයන්ට සහ රටට කරන ඒ යුතුකම ඉතාමත්ම වැඩි නිසා. එතකොටමනි පාසල් ළමුන් එන්නත් කරන ගැන කතා වෙනවා. පාසල් ආරම්භයේ සහ පාසල් ළමුන් එන්නත් කරන අතර සම්බන්ධතාවයක් තිබෙනවාද? සියලුම පාසල් ළමුන් එන්නත් කරන කිරීමෙන් පසුද පාසල් ආරම්භ වේවි? පාසල් ළමුන් එන්නත් කරණය කියන එක විශේෂ ඉතාමත්ම වැදගත් මාතෘකාවක්. පාසල් ආබාධිත පාසල් දරුවන් ඉන්නත් කරණය කියන එක අපි සමෝම අවිවාදාත්මකව පිළිගත්ත මාතෘකාවක්. ඒක නිසා රජයේ මගින් මේ වෙනකොට ඒ ආබාධිත දරුවන් ඉන්නත් කරණය කිරීම කියන එක පටන් අරන් තියෙනවා. නමුත් අනෙක් දරුවන්ගේ ඉන්නත් කරණය තාම සාකච්ඡා මට්ටමින් තියෙන්නේ. ඉතින් ඒක නිසා මං හිතනවා අපි ඒ සම්බන්ධව කතා කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් පාසල් පටන් ගැනීම අපි එන්නතම යොමු වෙන්නේ නැතුව දුරස්ථභාවය තබා ගැනීමෙන් සහ සෞඛ්‍ය ක්‍රමවේදවලට යටත් වෙමින් කළ හැකි බව තමයි අපිට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විදිහට අනුමත කරන්න සිද්ධ වෙන්නේ. සියලු දෙනා සමාජයට පිවිසෙනවා. එතකොට මේකෙදි මේ අපේ රටේ මේ දුරස්ථභාවය තබා ගැනීම සහ ඒ මුඛාවරණය පැනදීම කළත් දුරස්ථභාවය තබා ගැනීම වැනි ක්‍රියාවලී වලදී බොහොම අසාර්ථකත්වයක් පෙන්නුව පහුගිය කාලේ. ඒක හින්දා සමහර පොකුරු බිහි වුණා. ඉතින් ඔබ කොයි විදිහටද මේකට සමාජයට දෙන්නේ උපදෙස? මේක ඇත්තෙම ඔබ කියන විදිහට අසීරු කටයුත්තක්. නමුත් දරුවන් පාසලට නොයෑම කියන එකේ හානිය අපි හැමෝටම වැටහෙන්න ඕන. ඒගොල්ලන්ට මේ පාසලට යාම අත්‍යවශ්‍ය දෙයක්. ඒගොල්ලන්ගේ ඒ වර්ධනයට මානසික වර්ධනයට සහ බුද්ධි වර්ධනයට අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් එතකොට අපි ඒක මේ අපේ එක්රැස් වීම කියන මාතෘකාව යටතේ යටපත් කිරීම මම හිතන්නේ සාධාරණයි කියලා. අපි එක්රැස් වීම වළක්වා ගනිමින් මේ දරුවන් පාසලට යවන්න ක්‍රමවේදයක් ගැන සැලකිලිමත් විය යුතුමයි. එතකොට ඒ වැඩිහිටියන් 100%ක්ම ඉන්නත්කරණය ලබා ගැනීම සහ දරුවන් සෞඛ්‍ය ක්‍රමවේදවලට යොමු කිරීම සහ වැඩිහිටියන් අනිකුත් සෞඛ්‍ය ක්‍රමවේද මගින් රෝගය වළක්වා ගැනීම කියන මේ ක්‍රමවලින් අපිට දරුවන් පාසල්වලට යැවීමේ හැකියාවක් තියෙන්න ඕන. ඒක තනිකුත් රටවලත් ඇත්තෙමම ඒක කරලා තියෙන ක්‍රමවේදයක්. At the outset, let me thank all media personnel who are here based on the invitation made by the Sri Lanka Medical Association for this media briefing. We are at a time that we are in the tail end of our massive wave. The wave that was commenced around 4th July 2021. During this wave, there had been more than 250,000 cases and about 9,500 deaths. So the number of this number becomes about 50% of the total number of cases, and out of all deaths, that is out of 12,700 deaths that had occurred in Sri Lanka, more than 9,500 deaths occurred only during this last wave that was caused by Delta variant. Now, if we consider the deaths here in Sri Lanka, we know that even up to now,
80% of these deaths have occurred in people more than 60 years of age. Out of these deaths, 52% occurred in people who were not vaccinated. And in 29%, they had had only one dose of vaccination. And it's only in about 19% that had occurred in people who were with who had had vaccination of both doses. So basically what it means is that we still have a big number of people who are not vaccinated, and also there are a certain number of deaths even in people who were vaccinated. So if we get the vaccination as a percentage, say out of all people, we have only 52% vaccinated in the community. So that actually is a big number when we compare it with our neighbors. Out of the people who are more than 20 years of age, 79% of people now have had vaccination. So basically, I mean, as we intend to vaccinate people more than 20 years of age, and we intend to reach 100% of them. I mean, unless we reach 100% of people more than 20 years of age, we will not be able to reach the 70% of community. I mean, because the children who are about 1/3 of the community, anyway, I mean, we have not decided whether to vaccinate or not. So we have to have 100% vaccination of people more than 20 years of age if we are to achieve a good control of the disease. So now if we talk on the Sri Lanka Medical Association, the Sri Lanka Medical Association being the premier medical organization consisting of specialists and the ordinary medical officers here in the Sri Lanka, we have taken a leading role in controlling the COVID outbreak or the COVID pandemic here in Sri Lanka. I mean, we have been providing advocacy throughout to the Ministry of Health and to the government. And also there had been plenty of occasions where we got involved with the public education. And then in addition to that, we started our COVID welfare fund with the donations made by public. We are very thankful to all our donors who contributed for the COVID fund, with which that we were able to make a good amount of donations to fulfill the needs of our COVID care centers, and also to children who have lost parents affected by COVID. And in addition to that, from the Sri Lanka Medical Association, we initiated another very important activity called Doc Call 247 that provided telephone answering system. There was a doctor available. I mean, we still continue with it. There's a doctor available for all to discuss their issues related to COVID. So it was like that. We providing a doctor to each and every home. So I think that when you take all these things into account, the Sri Lanka Medical Association has fulfilled its duty and obligation to the country. And without fail. If we think of the country in general, the government declared the curfew on 21st of August this year. So from that point up to now, we have been gone through this COVID curfew for 6 weeks. Now it's the time for the government to decide how they would continue with the implementation of the mobility restrictions. So to facilitate that decision, we, the expert committee of COVID of the Sri Lanka Medical Association, develop an exit strategy for this wave. Previously we developed a document and released, but we prepared another document for this wave, giving important steps that one could adopt when opening the country. As an organization, what we recommend is we should never open the country all at once, but the opening of the country has to be restrained, phased, scientifically determined, and well-monitored relaxation.
So and then when it is being implemented, the our health structure is so strong. We have the public health officers posted right around the country and in regional level, district level, so that it is easy for the Ministry of Health to collect data, up-to-date data with regard to the number of cases, number of deaths, as well as the capacity for treatment in that province. So the decisions could be made and then they could be implemented at provincial and district levels by making use of these public health doctors. And it's important, we as the Sri Lanka Medical Association feel that it's important to strengthen these sectors and to provide them with the adequate resources for them to function efficiently. So that would include the facilities to do adequate number of testing, adequate number of testing, and also for case surveillance. I mean, the random checks, whenever that the patients come to an OPD, that they should be able to randomly select number of patients and then to detect cases, because that very stringent monitoring is a must if we are to determine or if we are to detect for the earliest detection of another appearance of another wave. So the while we emphasizing the importance of the monitoring by district and provincial level, we feel that the implementation of these systems could be made by the regional levels as well. And so based on these recommendations, we came up with a list of recommendations that we would be releasing to media today. So that includes the services and activities, essential services, industries, agricultural work, working outdoor sites. And we say that they could be continued uninterrupted. Sports related activities, we encourage individual and family level sports, but not the team events. And then we say that we could further strengthen the home delivery systems of dry rations as well as the other necessities. And then we feel that the inter-provincial mobility restriction has to be continued, mainly because that the community, as we open the country, there is a likelihood that the groups would start going on trips as well as pilgrimage, so that that may enhance the spread of the disease, particularly of the Delta variant, which has very high transmissibility. And then we feel that the weddings, funerals, parties, conferences, political and other meetings, medicals and theater events, where we see large gatherings as well as the eating in open areas and in enclosed, particularly the AC environment, best that we continue to restrict these gatherings for another, at least for a limited period. And we, and if there are functions, to limit the numbers maximum to 25. And also we would encourage them to have all these functions in open air areas without having them in enclosed areas. And also while having in open areas, but it's a must that one maintains the social distance of more than 1 meter among the individuals. And the Sri Lanka Medical Association feels that we need to continue with the closure or the indoor dining and drinking in restaurants and bars to be disallowed, and spas and saloons to remain closed for at least for another 1 month. The government and private officers, we feel that they need to function with maximum productivity, but with minimum staffing. At least if 50% of them could come, and if the other 50% could remain at home and then could continue to work online, work at from home, then we feel that that would be better for another limited period. The shops and markets, the larger commercial outlets and shops in town areas
we would feel that they should accommodate only about 25% of customers and to allow only the seated passengers in the public transport. The places of worship, temples, mosques, churches, and other areas where we see gatherings, particularly on days that where there are religious events. So we feel that we it's best for the community that we continue to ban or to disallow that type of gatherings for another limited period, but then the individuals worshiping as individuals or families, which should not be a problem. The schools, it's the time for us to open schools with the adequate restrictions, at least 50% of the children to come on every other day, and for the other 50% to join from home online with the class. And the and at school to ensure that they adhere to public health measures. We need to emphasize the need to strengthen vaccination until we reach 100% of people more than 20 years of age. And again, all these have to be very stringently monitored. So it's the monitoring that would let the administrators to detect the another wave at the earliest point. So we feel that it's important that all health professionals emphasize the need to adhere to this, the concept DREAM. The DREAM is the maintaining distance, maintaining respirator etiquette, as well as the aseptic techniques, and to wear masks, particularly in workplace, public places, and during transportation. So it's important that we adhere to all these for for some time. And it would, it is what is described as new normal, and it would be impossible for all of us to return to community as the way that we used to do some time ago. And that would be extremely important for us to avoid another wave occurring here in Sri Lanka. Thank you very much.